සන්ධ්‍යාවක් ප්‍රේක්ෂක හිතවතුන් අපි සූදානම් දවස වැඩසටහන ආරම්භ කරන්න මේ මොහොත වන විට පාර්ලිමේන්තුවේ විශේෂ ඡන්ද විමසීමක් පැවැත්වෙනවා ඒ අපි ඊයේ දිනේදී ඔබත් එක්ක කතා කරපු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම් පතේ තුන්වෙනි වර කියවීම ඒ පිළිබඳ තොරතුරු ලැබෙන තෙක් අපි සූදානම් අද අපේ සාකච්ඡාව ආරම්භ කරන්නට විශේෂයෙන්ම අද අපි සූතිවන්ත විය යුතුයි මහබැංකුව අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අද ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව පුළුල් පැහැදිලි විස්තරයක් ගෙන එන්නට අපට ශ්‍රී ලංකා මහබැංකුව වෙනුවෙන් සහකාර අධිපතිතුමන් වන ආචාර්ය PKG හරිශ්චන්ද්‍ර මහතා පැමිණ තිබෙනවා ආචාර්ය හරිචන්ද්‍ර මහතා සමග අපට පුළුවන් මේ මොහොතේ රට මුහුණ පා තිබෙන මේ ආර්ථික තත්ත්වය පිළිබඳව සාමාන්‍ය ජනතාවට තේරෙන සිංහල භාෂාවෙන් ඇත්තටම ශ්‍රී ලංකාවේ රටේ තත්ත්වය දැන් කොහොමද කියලා අහන්න. අයිබෝන් ඔබතුමාට අපි බොහොම ගෞරවයෙන් ඔබතුමා පිළිගන්නවා. මම කැමති ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මහබැංකුව අධිපතිතුමා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නා ශ්‍රී ලංකා මේ මොහොතේ රටේ ආර්ථික තත්ත්වයත් එක්ක ප්‍රතිපත්ති පොලි අනුපාත වෙනසක් නොකර පාත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කළ තිබෙනවා කියලා. ආචාර්යතුමනි ඇත්තටම මේ ප්‍රතිපත්ති පොලි අනුපාත වෙනස් නොකිරීමේ තීරණය හා සාමාන්‍ය ජන ජීවිතය අපි කොහොමද සම්බන්ධ කරන්නේ? ඔව් ප්‍රසන්න ඇත්තටම බොහොම ස්තුතියි අපිට ආරාධනා කරන සම්බන්ධයෙන්. දැන් අපි බැලුවොත් එහෙම මහබැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අපි ලිහිල් කළා ගිය අවුරුද්දේ ජූනි වල ඉඳලා. ඒකට හේතුව තමයි අපි උද්ධමනය සෑහෙන ප්‍රමාණයකට විශාල වශයෙන් අඩු වුණා. ඒත් එක්කම අපි දැක්කා පොලි අනුපාතික යම් ප්‍රමාණයකින් අඩු වෙනවා. හැබැයි ඒ අඩුවීමේ වේගය ටිකක් මන්දගාමීව තිබුණා. ඒ නිසා අපිට සිද්ධ වුණා ජූනි ඉඳලා බැලුවොත් එහෙම නොවැම්බර් වෙනකන් 6.5% පොලිං වගේ පොලි අනුපාතික අඩු කරන්න. එතකොට එහෙම අඩු කරනකොට ඒ ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කිරීම මනි මාකට් එකේ ඉන්ට්‍රස්ට් රේට්ස් වලට ට්‍රාන්ස්මිට් වෙන්න පොඩි කාලයක් යනවා. ඒ කියන්නේ මුදල් වෙන්න පොලේ පොලි අනුපාතික වලට ට්‍රාන්ස්මිට් වෙන්න යම් කාලයක් යනවා. අපි දැන් අපි මේ පාර අපි මොනිටරි පොලිසි රිවීව් එක එකලේ මේ දක්වා ගෙන ඇති තියෙන මුදල් ප්‍රතිපත්ති ව්‍යාමාර්ගවල බලපෑම තවදුරටත් වෙළඳපොළ පොලි අනුපාතික වලට ට්‍රාන්ස්මිට් වෙන්න තව අවස්ථාව තියෙනවා. ඒ නිසා තමයි අපි දකිනවා ඒ දැන් බැලුවොත් එහෙම ණය පොලි අනුපාතය අඩු වෙනවා. එතකොට භාණ්ඩාගාර විල්පත් පොලි අනුපාතය අඩු වෙනවා. ඒ නිසා අපි හිතුවා තව යම් ප්‍රමාණයක කාලයක් අපි ලබා දෙන්න ඕනේ මේ පොලි අනුපාතික තවදුරටත් අඩු වෙන්න. ඒක බැංකු පද්ධතිය හරහා සිද්ධ වෙනවා. අපි දැන් දල් මාධ්‍ය ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ කිව්වේ එකයි තවදුරටත් පොලි අනුපාතික අඩු වෙන්න ඕනේ. ඒ නිසා අපි නැවත ප්‍රතිපත්ති පොලි අනුපාත වල වෙනසක් සිදු කිරීමට කලින් මේ අඩුවීමට ඉඩ දීම තමයි මේ මුදල් මණ්ඩලයේ අදහස ගන්න උනන්දු. මම සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නයක් අහන්න කැමතියි ඔබතුමාගෙන්. සාමාන්‍ය මිනිස්සු ආසයි තමන්ගේ ඉතුරුම් වලට ඉහළ පොලියක් ලැබෙනවාට. ඒ කියන්නේ 2 ජිලිට් නැත්තම් අංක දෙකක පොලි අනුපාතයක් ලැබෙනවා නම් වාර්ෂිකව ෆික්ස් ඩිපොසිට් තියෙනයි ස්ථාවර තැන්පතු තියෙනයි ඉතුරුම් ගිණුම් වලට දිරිමත් වෙනවා. ඒ වගේම ණය පහසුකම් ලබා ගන්න වාර්ෂික පහසුකම් ලීසින් පහසුකම් ගන්න කැමති තමන්ගේ ණය ගන්නකොට තියෙන පොලි අනුපාතය 1 ඩිජිට් එකකින් අඩු වෙනවට. මේක තමයි සාමාන්‍යයෙන් අපේ රටේ පුරවැසියාගේ තිබෙන කැමැත්ත. මේ මහබැංකුව විසින් ඉදිරිපත් කරන මේ ස්ථාවර පොලි අනුපාත වෙනස් නොකිරීම මත ඉතුරුම් වල පොලි අනුපාතය ඉහළයිද ණය සහ අනිකුත් පහසුකම් ලබා ගන්න අයගේ පොලි අනුපාත වැඩි වේද? අපේ බලාපොරොත්තු වලසන් ඒ දෙකම වෙන විදියක් නෑ. මොකද දැන් අපි දෙකම වෙන්නේ නැහැ. දෙකම වෙන්නේ නැත්තේ මොකද හේතුව? ඔය දෙකම වෙන විදියක් බෑ. මොකද අපි පොලිය ණය පොලි අනුපාත අඩු වෙනකොට ඉතුරුම් පොලි අනුපාත වැඩි වෙන්න විදියක් නැහැ. මොකද බැංකු පද්ධතියෙන් කරන්නේ තැන්පතුකරුවන්ගෙන් යම් පොලි අනුපාතකයක් දීලා තැන්පතු අරගෙන ණය දෙනවා ව්‍යාපාර කරන ආයතන වලට. එතකොට වැඩියෙන් පොලි අනුපාතක දුන්නොත් එහෙම තැන්පතුකරුවන්ට ණය දෙනකොට ඒ පොලි අනුපාතය වැඩි වෙන්න වැඩි කරන්න වෙනවා. මොදෝ දෙක දෙපැත්තට යන්න විදියක් නැහැ. ඉතින් අපි දැන් දකින්නේ සමස්යක් විදියට මුදල් වෙළඳ පොලේ පොලි අනුපාතික ව්‍යූහයම පහළට එනවා දැන්. එතකොට ඒක අපි බලන්න ඕනේ මූර්ත
poli anu pati kia dikele kian ne deng samanin prakasir kene poli anu pati kete udamane galapi makaran nun udamane galapala belu wakte mapi dan dana udamane desember masih siete hatarak wagi matamu tibuni ete kota me januari masih yang permane kia diima kene puluang hebai belu wakte ma dan tempo di poli anu pati kete amat samanin siete name dahaya wagi matamu ketieno de murte wasin tempo di karuan te yang kisi ya dana ප්‍රතිලාභයක් තවමත් ලැබෙනවා. ඉතින් අපිට ඇත්තටම කරන්න ඕනේ දැන් ආර්ථිකය ඍණ මට්ටමේ ඉඳලා ධන මට්ටමට එනකොට ණය පොලි අනුපාතික පහළට ගැනීම තුලින් අපිට පුළුවන් තව ණය ප්‍රසාරණයට උදව්වක් වෙන්න. ඒත් එක්කම ව්‍යාපාරවලට අපි යම්කි දිර්ඝන්වීමක් දෙන්න පුළුවන් ඒ හරහා. ඒත් එක්ක ආර්ථික කටයුතු වර්ධනය වෙනවා. එතකොට තමයි අපි දැන් අර සංකෝචනයේ විච ආර්ථිකයක් 2003 තුන්වෙනි ආර්ථිකයේ තමයි කාර්තු 6කට පස්සේ ධන වර්ධනයක් වාර්තා කළේ. ඒකෝට අපි මේ මට්ටම තවදුරටත් ඉගෙන අරන් යන්න ඕන නම් මේ ණය පොලි අනුපාතික පහළට ගේන්න ඕනේ. ඒකෝට ඒ එහෙම ගෙනාවාම ආර්ථික කටයුතු ප්‍රසාරණය වෙනවා. ඒකෝට ඒ එහින් එන ධනාත්මක බලපෑම මුළු ආර්ථිකයටම දැනෙනවා. ඉතින් අපිට එතකොට උද්දමනයේ 105 මට්ටමේ පාත්වා ගැනීම තමයි මහ බැංකුවේ ප්‍රධාන අරමුණ. උද්දමනයේ 105 මට්ටමේ පවත්වනා කරන යනකොට අපිට පොලි අනුපාතික 108 9 10 වගේ මට්ටමකට ගේන්න පුළුවන්. එතකොට tempadu කරුවන්ටත් ප්‍රතිලාභයක් හම්බ වෙන ගමන්ම ව්‍යාපාරිකයන්ට සහනදායි දරා ගන්න පුළුවන් පොලි අනුපාතවල ණය ගන්න අවස්ථාව ලැබෙනවා. මම කැමති ඔබතුමාගෙන් දැනගන්න මහ බැංකුව අධිපතිතුමා කියනවා 107 උද්දමනයේ තාම මේ මට්ටමේම තිබෙනවා ටිකක් වැඩි. ඒ වගේම ජනතාවට මේ ජීවන වියදම ටිකක් වැඩි වෙලා තිබෙන කාරණාවත් එක්ක මිනිස්සු බලන්නේ අඩු මිලට බාණ්ඩ හා සේවා ලබා ගන්නත් තමන්ගේ ජීවන මට්ටමේ ණය බර අඩු කර ගන්නත් මේ සඳහා මහ බැංකුවේ පුරෝකථනයන් අපිට පොඩ්ඩක් සංසන්දනය කළ කියන්න පුළුවන්. මීට වසරකට කලින් ශ්‍රී ලංකාව පැවති තත්ත්වය සහ අද තියෙන තත්ත්වය මම දැක්ක අද ඩොලර් මාකට් එකේ ශ්‍රී ලංකාවේ රුපියල් 315ට අඩු වෙලා තිබෙන ඊට පහළට අවිලා තිබෙනවා ඩොලර් එකක් රුපියල් වලින් මිලදී ගන්න විට. කියන්නේ කිසියම් වූ ධනාත්මක ආර්ථික සංරචක එහෙම නැත්නම් ලක්ෂණ පෙන්눔 කරනවා ද ආර්ථිකයේ ශ්‍රී ලංකාවේ. ඔවර්ෂන් ඒ ප්‍රශ්නෙට වැඩිපුර ප්‍රශ්නයක් මොකද අපි ඇත්තටම බැලුවොත් එහෙම 2022 වගේ කාලේ උද්දමනයේ 170 මට්ටමේ තිබුණේ. එතකොට රුපියල 107යි 107 කියන්නේ ඇත්තටම දැන් 104යි දෙසැම්බර් මාසේ ජනවාරි වල 106ට වඩා වැඩි වෙන්න ඕනේ. මොකද අපි දන්නවා මේ වැට් වෙනසක් ආවා. වැට් වල බලපෑම රජ ආදායම ඉහළ ගියා. රජ ආදායම ඉහළ ගියා. බාණ්ඩ වල මිල ඉහළ ගියා. ඒ නිසා ඒ ගැල්පීම නිසා උද්දමනය අපි 4න් 7ට ඔව් 4 කිට් වෙන්න එනවා. දැන් ජනවාරි තාම අපිට දත්ත ආවේ නැහැ. ජනවාරි අග තමයි එන්නේ. ඉතින් අපි හිතනවා ඒ බලපෑම ඒක ආවේ පරිපාලනයේ බදු සම්බන්ධ කාරණයක් තුලින් මිසක් අපි මේ අපි දන්නවා රසායන උද්දමනය එන්න පුළුවන් අර ඉල්ලුම මත එන පීඩනය සහ සැපයීම මත එන පීඩනය හරහා. දැන් ඉල්ලුම් පීඩන තාම නැහැ අතට. මොකද අපේ ජනතාවට දැන් ක්‍රය ශක්තිය මදි. ක්‍රය මදි. පඩි වැඩි වුණ නැහැ. වැඩි වුණ නැහැ. සල්ලි ලැබෙන්නේ නැහැ. සල්ලි ලැබෙන්නේ නැහැ සහ දැන් බැලුවොත් එහෙම අපේ දැන් බදු ගෙවුවට පස්සේ හම්බ වෙන මුදල පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඒත් එක්කම මිල මට්ටම් වල වැඩිවීම දැන් බැලුවත් 2022 23 වසර දෙකේ විතර 170ක් විතර වගේ සමස්යක් වැඩි වෙලා තිනකොට ලොකු ඉහළ යාමක් තියෙනවා මිල මට්ටම. ඉතින් මිල මට්ටම් පහළ එන ප්‍රවණතාවේ අඩුයි සාමාන්‍යයෙන් වැඩි වෙනකොට. මොකද අපි දන්නවා ප්‍රධාන වශයෙන් බලපෑවේ විනිමය අනුපාතය අවප්‍රමාණය වුණා 45% වගේ ගිය අවුරුද්දේ 22. ඒ නිසා ඒක දැන් ගිය අවුරුද්දේ ඇත්තටම විනිමය අනුපාතය අති ප්‍රමාණව 12ක් විතර. ඉතින් 45ක් අවප්‍රමාණය වෙලා 12ක් අති ප්‍රමාණ වුණාම මේ වෙනස සාම තියෙනවා. සහ මේ ගෝලීය වශයෙන් බැලුවොත් එහෙම තෙල් මිල වගේ සාධක නිසා තමයි උද්දමනය වැඩි වුණේ. ඉතින් දැන් බැලුවොත් අපිට සංසන්දනය කළොත් එහෙම දැන් විනිමය අනුපාතය ඔබතුමා කිව්වා වගේ සාවරයි දැන්. ඒකට අපි විනිමය අනුපාතයෙන් එන උද්දමනය දැන් ඇත්තටම නැහැ. එතකොට ගෝලීය වශයෙන් තෙල් මිල උනා බැලුවත් එහෙම අපි හිතුවා කලින් සාමාන්‍ය බොරතල බැරරයක් ඩොලර් 100ට වගේයි කියලා. නමුත් දැන් තාම 80න් පහළ තියෙනවා. එතකොට ඒ වගේ අපිට යම්කිසි සහනයක් තියෙනවා.
PKG Harishchandra Sahakara Adhipati Sri Lanka Mahabanku api nitam watina sahakachchawak me makemathi obutumagen danaganna me aarthika kriyaakarakam wala tibena lakshana danaatmaka nam Sri Lankawe janathawage me aadaayam mattam ihala yama paudgalika ardha rajya rajya ounge aadaayam ihala yame පීඩනය තිබෙනවා ජනතාව සතුව. එසේ වුවත් ඔබට මට අපි හැමෝටම මේ පීඩනය තිබෙනවා. මොකද බාණ්ඩ හා සේවා මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යනවා. මේ පය කළමනාකරණය කරන්න මුදල් මණ්ඩලය සහ මහ බැංකු ප්‍රතිපත්ති සම්පාදක හැටියට කුමන ක්‍රියාමාර්ග දරන් තිබෙන්නේ? ඔව් රොෂාන් නව් බාණ්ඩවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගියා ඇත්තටම. නමුත් දැන් අපි මුදල් ප්‍රතිපත්තිය තුලින් ඒ ඉහළ යෑමේ වේගය පාලනය කරලා තියෙනවා. දැන් අපි අපේ ඉලක්කය තමයි 5% වගේ මට්ටමක තමයි අපි තියාගන්නේ මේ බාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම. ඉතින් අපි දැනට බැලුවොත් එහෙම 4% වගේ මට්ටම දෙසැම්බර් මාසයේ තියෙනවා. නමුත් ඉදිරි මාසවල පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. නමුත් අපේ මැදි කාලීන අපේ පුරවකතන වල අනුව 5% මට්ටමට අපි උද්දමනය පාලනය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඔබ ඔබ කියන්නේ බාණ්ඩ හා සේවා මිල වැඩිවීමේ උද්දමනය 5% මට්ටමේ තිබෙනවා කියන එකද නැත්නම් තාමත් වැඩි වෙනවා ඒ වැඩිවීමේ ප්‍රතිශතය 5% තිබෙනවා කියන එකද දෙකක් නේද? තවමත් වැඩි වෙනවා වැඩි වෙන වේගයේ 5% මට්ටමට අපිට ගණන්ලා තියෙනවා. ගණන්ලා තියෙනවා. සාමාන්‍යයෙන් රටකට උද්දමනයක් අවශ්‍යයි. මොකද මිනිස් බාන් නිෂ්පාදනය වෙන්න නම් මිල වල යම්කිසි වැඩිවීමක් තියෙන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් ඔය ඇඩ්වාන්ස් ඉකොනොමීස් වල 2% වගේ මට්ටමක තමයි තියෙන්නේ. අපි වගේ ඔය නැගීගෙන බෙල්ඳපොළ වගේ ආර්ථික වල 5% වගේ මට්ටම සාමාන්‍ය මට්ටමක්. ඉතින් අපි මහ බැංකුවක් විදිහට රජයේ සමග එකඟ වෙලා තියෙනවා. රජයත් කැමති වෙලා තියෙනවා 5% වගේ මට්ටමක උද්දමනය තියාගන්න ඕනේ කියලා. අපි ඒ ඉලක්කයට තමයි වැඩ කරන්නේ. දැන් ඒතර අපි දැන් බැලුවොත් එහෙම 5-6-7 වගේ මට්ටමකට දැන් තාවකාලිකව ගියත් අපි දන්නවා 5% මට්ටමට උද්දමනය ගේන්න පුළුවන් කියලා මැදි කාලන වශයෙන්. එතකොට ඒ හරහා මහ බැංකුව විදිහට මහ බැංකුවේ ප්‍රධාන පරමාර්ථය තමයි උද්දමනය 5% මට්ටමේ තියාගන්න එක. අපි ඒ සම්බන්ධ අදාළ පියවර දැනටමත් කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල අපිට පේනවා. දැන් බලන්න ඕනේ අනිත් විදිහට දැන් මිනිස්සුන්ගේ ආදායම දෙවතුමා කිව්වාගේ ක්‍රය ශක්තිය වර්ධනය වෙන්නේ කොහොමද කියලාද? ඒක වෙන්න පොඩි කාලයක් යනවා. මොකද දැන් එක අතකින් බැලුවොත් දැන් සමහර අපි දකිනවා ආයතන හැර යනවා ජනතාව. මොකද පඩි මදි වුණාම රට දාලා යනවා. ඉතින් එතකොට අපි දන්නවා සමහර ආයතන දැන් පඩි වැඩිවීම යම් යම් ප්‍රමාණ වශයෙන් කරනවා. ඒ කරන්න වෙලා තියෙනවා. මොකද නැත්නම් එහෙම මේ ආයතන වලට තවන්ගේ කටයුතු කරගෙන යන්න තරම් අවශ්‍ය ශ්‍රම ශක්තිය පිටත නැති වෙනවා. ඉතින් අපි දන්නවා ආණ්ඩුවේ යම් පඩි වැඩිවීමක් ප්‍රකාශය කළා ක්‍රියාත්මක වෙනවා. පුද්ගලික අංශයේත් අපි දන්න විදිහට යම් යම් ප්‍රමාණ වශයෙන් පඩි වැඩිවීම වෙනවා. නමුත් ඒවා ප්‍රමාණවත් වෙනවා කියන එක මම කියන්නේ නැහැ. නමුත් යම් යම් මොකද ආයතන වලටත් තමන්ගේ ලාභ මට්ටම පාත්වාගෙන යන්නත් ඕනේ. මොකද පිරිවැය වැඩි වෙලා තියෙනවා.
ilu madu ilatina, ya okumak kerena gamang, tamangge semua balakai pata yang net oh nih, ya okumak teketamai padi adi biem keragene, di make winne, arti kaya sieta, deng api sieta deng tunak sangkocenya giya urude, meya urude arti ke wardane wega tiyei kilapi bala porotu yenawa, tinggal ya kasieta tunak sangkocen ani petre herla deng herla tiyeni deng, kadeng api serada keragene yan nol, hakilin net deng prasarne wenawa. ඒ වාසිය අපි දන්නවා එහෙම වෙනවා කියලා කියන්නේ නිෂ්පාදනය වැඩි වෙනවා ඉල්ලුම වැඩි වෙනවා ඉතින් සමස්තයක් විදිහට රටේ ආර්ථික ආදායම වැඩි වෙනවා ඉහළ යනවා එතකොට ඒකේ වාසිය එන්නේ ව්‍යාපාර හරහා ජනතාවට ඒ ව්‍යාපාර වලින් ලාභය බෙදලා යනවා ඒ වගේම අනිත් පැත්තෙන් ජනතාවට කාලයක් සාධාරණ කාලයක් අවශ්‍ය වෙනවා ඒ තරම් අපිට පටිතද කරන් ඉන්න වෙනවා වැදගත් ප්‍රශ්න කිහිපයක් ඉක්මනින් මහන්න කැමැති මගේ ආරාධිත ආචාර්ය PKG හරිචන්ද්‍ර මහතා සහකාර අධිපතිතුමන් මහ බැංකුව අධිපතිතුමනි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන ඩෙට් රීස්ට්‍රක්චරින් එහිදී කොටස් දෙකයි පිටරටින් ගත්තු ණය විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ මේ තත්ත්වයේ තිබෙන අලුත්ම අප්ඩේට් එක යාවත් කාලින තොරතුරු මොනවද? ඔව් රචනාව් අපි දැන් ඔබතුමා හරියටම හරියද දේශීය ණයවල අපි ගොඩාක් දුරට දැන් ඇත්තටම කරලා ඉවරයි. පොඩි ප්‍රමාණයක් තමයි තියෙන දේශීය ණයවල. මොකද රාජ්‍ය සතු ව්‍යාපාර ආසිත ණය යම් ප්‍රමාණයක් තියෙනවා ඒක කරලා නැත්නම් ප්‍රධානම කොටස කරලා ඉවරයි. මහා බැංකුවේ තිබ්බ ට්‍රෙෂරි බිල්ස් හෝල්ඩින් එක සහ අපි දන්නවා සුපර්නුෂන් ෆන්ඩ්ස් වල. එතකොට දැන් ඉතුරුලා තියෙන්නේ විදේශීය ණය වලිනුත් විශාල ප්‍රමාණයක් අපි දන්නවා පුද්ගලික අංශයේ ණය තියෙනවා අපි දන්නවා සයුරීත බැඳුම් කර කියලා කියනවා ISBS International Sovereign Bonds කියන එක සහ ඔෆිෂල් ඩෙට් කියලා කියනවා අපි මේ ද්විපාර්ශ්වික ණය. ඉතින් අපි ද්විපාර්ශ්වික ණය සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තියෙනවා. අපි දන්නවා පැරිස් ක්ලබ් සහ චීනය සහ ඉන්දියාව ප්‍රධාන වශයෙන් එකතාවය පත් කරලා ප්‍රකාශය පත් කරලා තියෙනවා. අපි අපේ කොන්දේසි සහ කතා කරලා ඒ සම්බන්ධයෙන් වැඩ කරන්න පුළුවන් කියලා. ඒ ඇග්‍රීමෙන්ට් එක හරහා තමයි අපිට IMF ප්‍රෝග්‍රෑම් එකේ දෙවැනි වාරිකයත් අපිට හම්බුනේ. ඔව්. ඒතර දැන් අපිට ඉතුරුලා තියෙන්නේ ඇත්තටම පුද්ගලික අංශයේ ණය ISB කියන ණය. ඒ සම්බන්ධයෙන් යම් යෝජනාවල් අපි දැන් හුවමාරු කරගෙන තියෙනවා. අපිට දැන් තියෙන්නේ ඒ පුද්ගලික අංශයේ ණය යෝජනාව අපේ සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කරන රාමුව තුළට සංසන්දනය කරලා ඒ සම්බන්ධ නිර්ණායක සම්පූර්ණ කරනවාද කියන බලන්න. ඒක IMF සහ අපේ ඇඩ්වයිසර්ස් ලයින් ඔඩිට ඇඩ්වයිසර්ස් ලයින් ඒ කට්ටියත් එක්ක කතා කරලා ඒ යෝජනාවල් අධ්‍යයනය මට්ටමේ තමයි දැන් තියෙන්නේ. මම හිතන්නේ මේ ඒ සඳහා ටයිම් ෆ්‍රේම් එකක් කාල සමයක් වෙන් කරලා තිබෙනවද? ඔව් මෙදාට පෙර මේ කටයුතු අවසන් කළ යුතුයි කියලා. අපේ බලාපොරොත්තුව තමයි මේ කාර්තුව වගේ වෙනකොට ඒ සම්බන්ධ මූලික එංගතාවයක් ලබා ගන්න පුළුවන් වෙයි කියන එක. දෙවෙනි ප්‍රශ්නය IMF 3 වැනි වාර්කයේ ජුනි මාසයේ ලැබෙනවතයි කියා පුරව කතනයන් තිබෙනවා. IMF එක සා මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳව තිබෙන සම්බන්ධයක් තියෙනවද? එකඟතාවයන්. දෙවෙනි ප්‍රශ්නය අපි ණය නොගෙවාද විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක් විතර අපේ ලාච්චුවේ තියෙන්නේ අපේ අතේ තියෙන්නේ. එහෙම නැත්නම් අපි මේ ණය වාරික ගෙවමින්ද මේ ආර්ථික ස්ථාවරත්වයේ ළඟා කරමින් සිටින්නේ? මේ ප්‍රශ්න දෙකට ඔබේ උත්තර බලාපොරොත්තු වෙමි. බොහොම පැහැදිලි ප්‍රශ්න දෙකක් රොෂාන්. එකක් තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ IMF වැඩසටහන කියන එක එකට එකක් බැඳලා තියෙන්නේ. මොකද IMF එක කිව්වොත් අපේ ණය ස්ථාවර නැහැ කියලා එපමණක් අපිට IMF එකෙන් සල්ලි හම්බෙන්නේ නැහැ. අපි ඒක අපේ ඒකට තමයි උනේ IMF එකෙන් අපි ණය පාසුකමක් ගන්නවා නම් අපේ ණය ඉතා විශාල වශයෙන් වර්ධනය වෙලා තිබ්බ වාතාවරණයක ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුලින් පමණයි IMF එකෙන් අපිට අදාළ මුදල් ගන්න පුළුවන් වෙන්නේ. ඒකයි මේ ට්‍රාන්චස් වලට කඩලා ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ යම් යම් ස්ටේජස් වලට අපි ටයිම් ලයින් එකක් හදාගෙන තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට යන්නේ. ඉතින් අපි දැන් දෙවැනි වාරයේ අපිට හම්බුනේ ඔෆිෂල් ක්‍රෙඩිටර්ස් ලගේ ෆයිනෑන්සිං ඇෂුරන්ස් එක හම්බුනාට පස්සේ. එතකොට තෙන්වැනි වාරයේ අපි ගන්න නම් අපිට පුද්ගලික අංශයේ ණය හිමියන්ගෙන් ඒ එකතාවය ලබා ගන්න ඕනේ. ඉතින් මේ දෙක එකට එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ පළවෙනි ප්‍රශ්නේ. අපි ණය ගෙව්වද? අපි ණය ගෙව්වද? හොඳ ප්‍රශ්නයක් රොෂාන්. අපි ණය ගෙව්වා. ණය ගෙව්වා කියන්නේ අපි සම්පූර්ණ ණය
api naik evim api ati tewi nih api didas visi deke April masa announce karena kita andua eda indahlah api api IMF ekat local bank ekat ADB ekat api naik gewa sangatnya naik gewa tapi kita api naik gewa nanti pudgalik anse naya ISB naya saha bilateral debt kiri dipasukan naya gewa nanti itu api samaning api itu naya billion hayak itu lagi gewa nanti bukan api naya pertiwukat kali netnang namun tapi roti juga terkiri mahra api balaporut ini yang sahane ya kan, eh sahane ini sa api teh ke dolar billion tunak itu terbagi matem kita sih itu panahan itu alur kan pulau aja, mereka sama ini naik roti juga terkini sahane, teh ke api kelar ada pasti dengan api tawat perusahaan misalnya pasnya tiennu api sama ada latih henna api naya gewan patangga terpasi ayat api geum turun prasne kerja anu mati lah. Namun ehem benne vidihak nih, makanya api naya pratiyoga terkarene kerane sahane laba agan. Tuh kita api itu IMF ke sah anit mulya itu namun sahan labi na gamam. Naya himi angin sahane ya kham beno. Tuh kita api itu puluang me labi im sah geum pal nih keragan. Kita kami program me ke aramun. Aramun. Honda ya api awasan minit tuh sitting nih. Mahabanku dan swadi naya itu nih. Ehem nam kalin swadi nenad. Ehi tipe nih menurut muka demi panata apa yang pas? Perdana menteri tak tamai betul mana kali senda kerbau sali acu ke sim rusan. Tapi dan nama dengan saman yang mahabank meh panen ting apalih sali acu ga hal anwar dengen ba. Eka apa yang mengalat tem apa niatnya violate kerana. Dewi ni ke tak pergana itu benua. Dewi ni karena apa? Swadi nabi. Swadi nabi ni nang dengan saha dengan apa modal mandelia gatot tem modal mandelia apa kaling itu ya bandar agar ye lekam tu ma modal mandelia sama aja kita itu. Dengan tu ma. Permanen. Dengan tu ma ne ma ma. Hendai. Bandar agar lekam tu ma kian modal amatnya sifat tima itu ma modal mandelia itu ya dengan tu ma ne kian despan atap pebim. Adui kini kai minat dahasin netuan awi untuk puluhan orang belakang media tim sih dukaran swadin ayatnya. Mahabengku apatone api saman jantan waraksha kalah dina. Ei yutu kamu muli makaran. Esan dah abu tumara daaradna keran api samugarno. Wamisuti abu tumara. Wamisuti. Rati podo jantan waraksha karno akian rati arti ke shakti matuna kini. Gihingin na subrajya.